දරුවනේ අපි එක රචනා ප්‍රශ්නයක් අත්ගාලා සාකච්ඡා කරලා ඉවර වෙලා අපි යමු තාපමිතිය කොටසේ ගැටලු කීපයක් විසඳ ගන්න. හරි. දරුවනේ පුතේ PDF එකක් දාලා තියෙන group එකට. ඒ දරුවනේ PDF එක කරන්න පටන් ගන්න. හරි නේද දරුවනේ? රයිට් හරි වෙලා ඇති. परीक्षण ඔබ කැපිටල් R ට සම්බන්ධ කළ යුතු උපකරණේ රූප සටහනක් කැපිටල් R බටේට ඉදිරියෙන් ඇති අවකාශයේ සුදුසු ස්ථානයේ අඳින්න දරුවන්ට මම කියලා දෙන කොටච්ච මොකද්ද මේ බටේට වඩා ඉහළින් ඕන කවුද ඉන්න මෙන්න මේ නියත පීඩන හිස කියලා උපකරණ තියෙනවා මේක පහලින් තිබ්බොත් ජලය මේකට එන්නේ කියන්නේ අනිවාර්යයෙන්ම මීට වඩා ඉහළින් මේ උපකරණේ පීඩන පරිදි අඳලා තියෙනවා ඒක තමයි ගාන කියන්නේ සුදුසු ස්ථානයේ අඳින්න उपकरण कैपिटल आर्ट संबंध कर संबंध करोड़ संबंध करोबंध करोपसार अरे संबंध करोन सिंपल बी मे परीक्षण सिदुगिरी अत्यावश्य अमतर उपकरण मुनवाद प्रश्न निचर अमतर उपकरण मुनवाद अलू प्रश्न अमतर उपकरण मेन मे हादमे उमाल जानक उमाल जानक रूप सरहण नमकर नमे प्रश्न कीलने अदी अत्यावश्य अमतर उपकरण माल जनकोहदे कैपिटल हुमालय भावित रखे हर हुमालय क्यू बटे हर हुमालय मिधन अब ලෝදණ්ඩේ කැපිටල් ඒ කියලා හුමාලයේ භාවිතය රත් කරනු ලැබේ p බටේ හරහා හුමාලයේ යෙවීම q බටේ හරහා හුමාලයේ යෙවීමට වඩා සුදුසු වීමට හේතු දෙකක් අපි ඔව කතා කරා නේද පහලින් එවනවට වැඩිය මෙහෙන් එවන එක සුදුසු වෙන්නේ ඇයි පහලින් එවුවොත් එකක් නලයේ બ્લોක් වෙන්න පුළුවන් ගණීභවණයේ වෙන ජලය නිසා දෙවෙනි එක හුමාල කුටීරය හුමාලයෙන් සම්පූර්ණයෙන් පිරීන යන පුළුවන් හුමාල කුටීරය හුමාලයෙන් සම්පූර්ණයෙන් පිරීන යන පුළුවන් ඉතින් මේ කරුණු දෙක තමයි පුතේ මේ හල තියෙන්නේ සිම්පල් d पद्धति नसल अवस्था पत्वी उप निरीक्षण उष्णत्म पाठांक विन नोवन अवस्था सामान्य उष्णत्म उष्णत्म पाठांक वाल उष्णत् विना दहायक पमन काल पर विन नोवेन वन अपड़की पद्धति अनवरत अवस्था अवीला ඔබ T1 T2 උෂ්ණත්වමාන සහ ලෝහ දණ්ඩ අතර හොඳ තාපජ ස්පර්ශයක් ලබා ගන්නෙ කොහොමද අහනවා රයිට් මේ තැන් වලට මොනවද පුතේ මම දානවා කිව්වේ මොනවද දාන්නේ තඹ කෝප්ප වලට තඹ කෝප්ප යොදා රසදිය එක් කරලා තිබීම නේද එතන උෂ්ණත්වමානය සහ අනෙක් පුෂ්ඨය දැන් මෙතෙන්දී ලෝහ දණ්ඩ අතරනේ මෙතන තඹ කෝප්ප කියලා නැහැනේ පුතේ लोह दंडम सिधुर उष्णत्मा दे उष्णत्मानोह दंड रसदीवल पीवीम परीक्षण अदाल हुमाल जनकन हुमाल जनक वचन पावचिकरा मीतर समार මාන ජනකය කියලා මේක දෙන්නක් පුළුවන් නොදෙන්නක් පුළුවන් මොකද තෙපාවසා බංසන්දාහකය කියන එක මේ පද්ධතියේ වෙනම තියෙනවනේ අපි තෙපාව වෙනමත් ප්‍රයෝජනට ගන්න බංසන්දාහකය වෙනමත් ප්‍රයෝජනට ගන්න
එනිසා උමාල ජනකය කියන කොටස මේ කොටස විතරක් විදියට හිතන්න මේ ආරක්ෂක බටයක් තෙපාවත් බන්සන්දාහකෙත් වෙන වෙනම තියෙන උපකරණ විදියට හිතන්න හරිද මොකද මේ බටය සවි කිරීම අපිට අවශ්‍ය නම් කොමනයි අපි කරන්නේ හරිද මම පරීක්ෂණයට අදාළ පහත දක්වන දත්ත ඔබට සපයායත ලෝහයේ තාප සන්නායකතාවය ගණනය කරන්නලු රයිට් උත මේකේ ලෝහ ලෝහයේ තාප සන්නායකතාවය ගණනය කරපු දරුවෝ ඉන්නවද උත්තර දාන්න प्रकाशन जल अवशोषण उत्तरेंगे उत्तरे अंतिम को मट पोट साहन लोह दिधुन तापहानिया अड़ुकिरी मेन मे को පොලිස්ටරින් වැනි හොඳ තාප පරිවාරකයකින් පොලිස්ටරින් වැනි හොඳ තාප පරිවාරකයකින් පුරවා ඇත පොලිස්ටරින් වැනි හොඳ තාප පරිවාරකයකින් පුරවා ඇත වාතයේ තාප සන්නායකතාවය 0.25 යි මේ බලන්න ඔබ පුතේ වාතයේ තාප සන්නායකතාවය අපිට කියන වාතයේ තාප සන්නායකතාවය बिंदु दशम बिंदु आई देखाई पहाई वॉट मीटर केल्विन हर पोलिस्टरीन सदहागे बिंदु दशम बिंदु आई अटाई वॉट मीटर केल्विन मे बना तापसन्नागता वाते सिंपल एदा साधारण प्रश्न मुखदरी सदा बिंदु बिंदु मेहन वाते पोलिस्टरीन वड़ा हम ताप परिवार පොලිස්ටරින් වල 0.08යි කියන්නේ වාතයට වැඩිය පොලිස්ටරින් තාපය සන්නයනය කරනවා. තාපය මොකද කරන්නේ? සන්නයනය කරනවා. ඒතකොට අනිත් පැත්තට පොලිස්ටරින් වලට වඩා වාතයේ තාප සන්නායක ගුණ අඩුයි. පොලිස්ටරින් වලට වඩා වාතයේ තාප සන්නායක ගුණ අඩුයි. ඒ කියන්නේ පොලිස්ටරින් වලට වඩා වාතය හොඳ තාප පරිවාරකයක්. මේ අනුව වාතය පොලිස්ටරින් වලට වඩා හොඳ තාප පරිවාරකයක් බව ගම්ම්‍ය වේ. නමුත් x අවකාශයේ පොලිස්ටරින් වලින් පිරවීම එහි වාතය පැවතීමට වඩා සුදුසු වන්නේ මන්දයි පහදන්නද? ඒ කියන්නේ පුතේ දැන් හරි මේ දෙකෙන් මේ පොලිස්ටරිනුයි වාතයයි ගත්තම් පොලිස්ටරිනුයි වාතයයි ගත්තම් වාතය තමයි තාප පරිවාරක ගුණ වැඩි. හැබැයි මේක පුරවන්නේ අපි පොලිස්ටරින් වලින් ඒ පොලිස්ටරින් ගන්න අපිට පුළුවන් නේ වාතය ආරම්භ කරවන්න. එහෙම කරන්නේ ඇයි කියන එක පැහැදිලි කරන්න ඕන.
පොලිස්ටරින් වලින් පිරවීම එහි වාතය පැවතීමට වඩා සුදුසු වන්නේ මන්දයි පහදන්න. හරි කියන මට ඉස්සරලා දරුවෝ මේකේ පොලිස්ටරින් තිබ්බොත්ද වඩා හොඳ වාතය තිබ්බොත්ද වඩා හොඳ? ඇයි මේ පොලිස්ටරින් දාලා තියෙන්නේ? තාප හානිය වළක්ව ගන්න. ඉතින් පොලිස්ටරින් වලටත් වඩා තාප සන්නායක ගුණ අඩු වාතය තිබ්බනම් මේ පරීක්ෂණය මීට වැඩිය හොඳට කරන්න පුළුවන්ද බැරිද? දරුවෝ හිතලා උත්තරයක් දෙන්න. වාතයයි පොලිස්ටරිනුයි ගත්තම මේ තියෙන්නේ වාතයනේ. මේ තියෙන්නේ පොලිස්ටරින්. පොලිස්ටරින් වලට වඩා වාතය හොඳ පරිවාරකයක්. ඉතින් එහෙනම් ඇයි අපි වාතය මෙතෙන්ට යොදා ගන්න නැත්තේ? එහෙම නැත්නම් වාතය යොදාගෙන මේ පරීක්ෂණය කරන්න පුළුවන්ද? වාතය යොදාගෙන කරන්න පුළුවන්ද බැරිද කියලා කියන දරුවෝ මට උත්තර දෙන්න. මෙන්න මේ වගේ කොටස්, මේ ප්‍රශ්නේ අන්තිම කොටස තමයි අපි තර්ක කරගන්න ඕන. හරිද? අනිත් කොටස් ටික පුතේ මොකක්වත් කරන්න තිබ්බේ නැහෙනි. උදේ ඉඳන් පන්තියේ හිටපු ළමයෙකුට උදේ ඉඳන් මේ G කොටස දක්වා ඔක්කොටම උත්තර ලියන්න පුළුවන්. හිතන්න කිසිම කොටසක් තිබ්බේ නැහැ. නිකම්ම ඉගෙන ගත්ත සිද්ධාන්ත ටික ලියන්න විතරයි තිබ්බේ. අර ෆිසික්ස් රටපාඩම් කරන්න කෙනෙකුට අර ටික හොඳට මතකයිනේ උදේ කියපු ටික. ඒ ටික ලියලා දැම්ම වැඩේ ඉවර. හැබැයි ජී කොටසට පුතේ ඔබට ස්වයං තීරණ ගැනීමේ හැකියාවක් තියෙනවා. තනියෙන් තීරණය ගන්න පුළුවන්. ඔබ අහලා නැති වෙන්න පුළුවන් මේ ප්‍රශ්නේ. ඉතින් ඔබට හිතට දැනෙන උත්තර වලින් මෙන්න මේක තමයි උත්තරය කියලා තෝරගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. හරි. මට කියන්න පුතේ මොකක්ද හොඳ? වාතය යොදන්න පුළුවන්ද බැරිද? තමන්ගේ පෞද්ගලික අදහස මැසේජ් කරන්න. වාතය යොදන්න පුළුවන්ද බැරිද? වාතය හොඳ පරිවාරකයක්. තාම මම මේකට උත්තරේ කිව්වේ නැහැ. දැන් ගානේ යන්නේ වාතය තියන්නේ නැතුව පොලිස්ටරින් දින එක වඩා සුදුසුයි. ඇයි එහෙම? දරුවනේ මැසේජ් එකක් එම දාන්න ඉතින්. බැරුව ඇති. වාතය යොදන්න බෑ. අනිත් දරුවෝ තමන්ට එන අදහස පුතේ තමන් ඒක ගැන හිතන්න. ඔතන ඇත්තටම වාතය තිබ්බත් පොලිස්ටරින් තිබ්බත් මට ප්‍රශ්නයක් නෑ. එහෙම ඉන්න එපා. ඔතන වාතය තියෙනවද පොලිස්ටරින් තියෙනවද කියන දෙකම ඔයාගේ ප්‍රශ්නයක්. ඔයාලගේ ප්‍රශ්නයක්. මගේ ප්‍රශ්නයක් නෙමෙයි ඒක. ඔයාලගේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න පුතේ මම මේ කියලා දෙන්න හදන. ඉතින් එතෙන්දි ඒ දෙකෙන් මොකක්ද තියෙන්න ඕන කියලා තමන්ට හිතෙන අදහස මැසේජ් එකක් දාන්න පුරුදු වෙන්න. දරුවෙක් දාලා තියෙන පොලිස්ටරින් තාපය සන්නයනය කරන්නේ නැති නිසා. ඉතින් පොලිස්ටරින් වලට වඩා වාතය තාපය සන්නයනය කරන එක අඩුයිනේ. මේ බලන්නකෝ මේ පොලිස්ටරින් 0.08ක් වෙනකොට වාතය 0.025යි. මොකක්ද හේතුව? එක දරුවෙක් දෙන්නෙක් මැසේජ් එක උත්තර වල හරි උත්තරේ තිබ්බා. තරුෂි හරි. වාතය අමුතුවෙන් පුරවන්න ඕනද බාහිර ආවරණ ඉවත් කරන්න? හරි ඉතින් ඔව් බාහිර ආවරණ ඉවත් කළා. හරි. ඇයි වාතය තියන්නේ නැතුව පොලිස්ටරින් තියලා තියෙන්නේ කියලා මේ අහන්නේ. මේකට වාතය යොදන්නේ කොහොමද කියලා නෙවෙයි අහලා තියෙන්නේ. විකිරණයෙන් තාපය හානි වෙන නිසා කියලා දරුවෙක් දාලා තියෙනවා. විකිරණයෙන් තාපය හානි වීමට වාතයද පොලිස්ටරින්ද කියන ගැටලුවක් වෙන්නේ නැහැ නේ පුතේ. මේ උත්තරේට අපිට ලකුණු දෙන්න බෑනේ. ඇයි? විකිරණය කියන එකට මාධ්‍ය අදාළ නැහැ. එහෙනම් එතන තාපය තිබ්බත් එකයි පොලිස්ටරින් තිබ්බත් එකයි. ඒතකොට වාක්‍යෙට ලකුණු හම්බ වෙන්නේ නැහැ. දැන් දරුවන්ට කියන්න පුළුවන් මේකේ පොලිස්ටරින් යොදා නොගෙන පරිසර උෂ්ණත්වය නිසා. ඉතින් පරිසර උෂ්ණත්වය මේකට බලපායි කියලා හිතනවනම් අපිට පුළුවන් සිසිල් කරපු වාතයක් නේද? සිසිල් කරපු වාත ධාරාවක් මේකට මෙව කරන්නේ නේද? ඉතින් ඒ නේද පුතේ පොලිස්ටරින් තිබ්බ පොලිස්ටරින් යම් උෂ්ණත්වයක තියෙනවනේ. දරුවෙක් දාලා තියෙන වාතයෙන් ලැබෙන තාප ශක්තිය වායු අණුවල චාලක ශක්තිය බවට පත් කරගෙන ඒවා නැවත තම කම්බියේ ගැටෙන විට නැවත කම්බියේ සුළු තාපයක් ජනනය වෙන්න පුළුවන් නිසාද? ඒකටත් ලකුණු දෙන්න බෑ. අත්‍යවශ්‍ය දෙයක් කියලා නෑ පුතේ. රයිට් ඉමාශි උත්තරේ හරි පුතේ. පරිසර උෂ්ණත්වය නිසා
පොලිස්ටරින් උත් තියෙන පරිසර උෂ්ණත්වය. ඒක පොලිස්ටරින් උෂ්ණත්වයක් නැතුව ඉන්නව නෑ. හරි. ඒ ඇති. දරුවනේ හරි. පොලිස්ටරිනුයි වාතයයි ගත්තම් පොලිස්ටරින් වලට වඩා වාතය හොඳ තාප පරිවාරකයක් තමයි. හරි. ගැටලුවක් නෑ. හැබැයි වාතය තාප පරිවාරක වුණාට උත්තරයක් ආවා. වාතය යොදාගත්තොත් උෂ්ණතමානවල පාටාංක වෙනස් වෙනවා. ඒකටත් ලකුණු දෙන්න බෑ. සරල කතන්දරේ මේකයි පුතේ. මේක සිසිල් කරන්න කිසිම විටක තරල වර්ග යොදාගන්නේ නෑ අපි. ඇයි? ඕනෑම තරලයක තාප පරිවාරක වුණත් තාප සන්නායක වුණත් අදාළ නෑ. සංවහන ධාරා ඇති වෙනවා. වාතය තාප පරිවාරකයි. වාතය කියන්නේ තාප කුසන්නායකයක් සන්නායනීය වෙන්නේ නෑ. හැබැයි සංවහනය හොඳට වෙනවා. සංවහනය වෙන්නේ තරල සතු ගුණාංගයක් විදියටයි. ඕනෑම තරලයක් පුතේ සංවහන ධාරා ඇති කරගන්නවා. හැබැයි ඕකට මෙහෙම උත්තරයකුත් දෙන්න පුළුවන්. මම මේ පරීක්ෂණේ ISS වල ඒකද ඉන්ටර්නැෂනල් ස්පේස් සෙන්ටර් එකේ ISS කියන්නේ ඉන්ටර්නැෂනල් ස්පේස් සෙන්ටර්ද? නෑ නෑ. ISS කියන්නේ ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන්. අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගිහින් මේක කරනවා. දැන් මොකද කියන්නේ? දැන් වාතය තිබ්බට ගැටලුවක් නෑ. ඇයි? සංවහන ධාරා ඇති වෙන්නේ නෑ. සංවහන ධාරා ඇති වෙන ගුරුත්වාකර්ෂණේ තියෙන්න ඕන. සංවහන ධාරා ඇති වෙන ගුරුත්වාකර්ෂණේ තියෙන මොකද පුතේ? කෘත සංවහන නෙමෙයි, ස්වාභාවික සංවහනේ ඇති වෙන්න ගුරුත්වාකර්ෂණේ තියෙන. කොහොමද සංවහන ධාරා ඇති වුනේ? වායු අංශුවක් තරල අංශුවක් ශක්තිය ලබා ගත්තම ප්‍රසාරණය වෙලා තම පරිමාව වැඩි කර ගන්නවා. එතකොට එයාගේ බරට වඩා උඩුගුරු තෙරපුම වැඩි. බර ගුරුත්වාකර්ෂණ නිසා ඇතිවෙන ක්‍රියාවලියක්. උඩුගුරු තෙරපුම ගුරුත්වාකර්ෂණ නිසා ඇති වූ බරෙහි ප්‍රතිඵලයක් විදියට ඇතිවන්නා වූ ක්‍රියාවලියක්. එනම් පොතේ උඩුගුරු තෙරපුම වැඩි වුණාම තමයි ඔය වායු අංශු ඉහළට යන්නේ. ඔහොම වායු අංශු ඉහළට යනකොට තමයි සංවහන ධාරා ඇති වෙන්නේ. එහෙනම් මේකේ වාතය පුරවලා තිබ්බොත් වාතය හොඳ තාප කුසන්නායකයක් තමයි. හැබැයි ඒකේ සංවහන ධාරා ඇති වෙනවා. ඒ නිසා පුතේ සංවහනය ඔස්සේ තාපය හානි වෙනවා. හැබැයි මේ යුනිට් එක මම අභ්‍යවකාශ මධ්‍යස්ථානයකට ගිනිහිල්ලා තියාගෙන පරීක්ෂණය කරා නම් සංවහන ධාරා ඇති වෙන්නේ නැති නිසා පොලිස්ටරිනුයි තාපයයි පොලිස්ටරිනුයි වාතයයි තිබ්බනම් වඩා හොඳයි මේක පරිවර්ණය කරන්න වාතමය මාධ්‍යයක් පාවිච්චි කරන එක. මොකද අභ්‍යවකාශයේදී, ඒ කියන්නේ ගුරුත්වය රහිත තැනකදී සංවහන ධාරා ඇති වෙන්නේ නැති නිසා ගුරුත්වය රහිත කියනකට වඩා හොඳයි. ගුරුත්වාකර්ෂණ බලයේ බලපෑමක් නොමැති ස්ථානයකදී නම් මොකද වෙන්නේ පුතේ? අපිට සංවහන ධාරා ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේක වටේ වාතය තිබ්බට ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද වාතය හොඳ තාප කුසන්නායකය. පැහැදිලි දරුවනේ? තම තමන් එවපු උත්තරවල අඩුපාඩු උත්තර එවපු ළමයන්ට තේරෙන්නේ නැති. උත්තර එවපු නැති ළමයි මම කියපු කතාව හරි තේරුම් ගන්න උත්සාහ කරන්නේ. රයිට්. ලියන්න පුතේ මෙහෙම. වාතය තාප පරිවාරකුවද? වාතය තාප පරිවාරකුවද? වාතයෙන් සංවහනය හරහා තාපය හානි වේ. වාතය තාප පරිවාරකුවද? වාතයෙන් සංවහනය හරහා තාපය හානි වේ නේද? ලියන පුතේ රතු පෑනෙන් කිසි විටකත් ද්‍රවයක් හෝ වායුවක් වරහන් ඇතුලේ තරලයක් තාප පරිවාරක ද්‍රව්‍ය ලෙස තාප පරිවාරක ද්‍රව්‍ය ලෙස යොදාගත නොහැක තාප පරිවාරක ද්‍රව්‍ය ලෙස යොදාගත නොහැක තාප පරිවාරක ද්‍රව්‍ය ලෙස යොදාගත නොහැක රතු පෑනෙන් ලියන්නේ තෙන්ටම
තරලවල තරලවල සංවහනය ඔස්සේ තරලවල සංවහනය ඔස්සේ තරලවල සංවහනය ඔස්සේ තාපය හානි වේ තරලවල සංවහනය ඔස්සේ තාපය හානි වේ රයිට් හරි නේද පුතේ ප්‍රැක්ටිකල් එක කරන් සියලුම කරුණු තේරුණාද දරුවනේ පැටිකල් එක ගැන කියලා දීපු කරුණු තේරුණා නේද පුතේ හරි මොනවා හරි ප්‍රශ්න තියෙන දරුවෝ ඉන්නවා නම් මැසේජ් කරන්න හරි මොනවාම හරි ගැටලුවක් තියෙන දරුවෙක් ඉන්නවා නම් මැසේජ් කරන්න හරි පුතේ අපි එනවා උන සන්නයනය කොටස සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඉවරයි සන්නයනය එතකොට තාප මිතිය තව තියෙන සංවහනය සහ තාප මිතිය කොටස් ටික කියන තාප මිතිය කියලා අපි ආපහු කතා කරන්න ඕනේ Q සමාන MC තීටා නේද Q සමාන C කැපිටල් C තීටා වගේ සමීකරණයක් නේද ඉතින් ඒවලු පුතේ ටිකක් ලොකු ගණන් ටිකක් අපි හදලා බලන්න ඕන පොඩි ගණකින් පටන් ගෙන අපි ඉස්සරහට යමු හරි දරුවනේ පුතේ බලන්න දැන් PDF එකක් දාලා ති group එකට एक का देखा गरम देखा हाथों में एक मिनट एक का देखा गरम देखा हाथों एक मिनट रहा तुझे ताप धारिता है यहाँ पे तो देना वहाँ तीसना में आये जूल केल्विन ये रखी है कैपिटल सी बाद में उष्णता सेल्सियस 70 रहेगी ये रहने में ये मटे लबादी ये तो ताप प्रमाण है පුතේ තාප ධාරිතාවය කියන්නේ මොකක්ද සෙල්සියස් එකකින් ඉහළ නැංවීමට ලබා දිය යුතු ශක්ති ප්‍රමාණය අපිට ගාන කියන්නේ කොච්චර ප්‍රමාණයකින් වැඩි කරන්නද සෙල්සියස් 40කින් එහෙනම් පුතේ ඔන්න යම් උෂ්ණත්වයක ඉඳලා තීටා 0 තීටා 1 දක්වා වැඩි කරනවා ඉතින් මේ උෂ්ණත්ව වෙනස 40යි සෙල්සියස් තීටා 1 ට වෙනවා තීටා 0 සමානයි 40යි සෙල්සියස් ඉතින් මේ සමීකරණය පුතේ ඔහොම ලියන්න නැතුව අපිට පුළුවන් डेल्टा क्यू समान है सी बार है डेल्टा टी के लिए ना सी क्या क्या विधान नॉन बोलते क्लियर इस समय जोड़ के लिए नहीं लेसी बोलते दस पांच सी हटाए जोड़ इन्हें देवरिंग आंटे ने पड़ी पड़ी गांठे का तीन ने तीन दिन हटा गए हैं අරනේ පුතේ එන දෙවෙනි කාණ්ඩ ස්කන්ධයේ ග්‍රෑම් 50ක් වන තඹ කැලරිමීටරයක් තුල සෙල්සියස් 20 හි පවතින ජලයේ ග්‍රෑම් 100ක ප්‍රමාණයක් ඇත. පද්ධතියේ උෂ්ණත්වය සෙල්සියස් 60 දක්වා ඉහළ නැංවීම සඳහා ලබා දිය යුතු තාප ප්‍රමාණය සොයන්න. තඹ වල හා ජලයේ විශිෂ්ට තාප ධාරිතා අපිට දීලා තියෙනවා. द्रव ස්කන්ධ ග්‍රෑම් 50ක් වන තඹ කැලරිමීටරය තුළ සෙල්සියස් 20 පවතින ජලයේ ග්‍රෑම් 100ක් එනවා. මොකද මේක තුල ජලයේ ග්‍රෑම් 100යි. දැන් පුතේ කොහොමද අපි සැපිය යුතු ශක්තිය හොයන්නේ? හ්ම්? 20 දිවිලා 60 දක්වා. බඳුනක් යන්න ඕන පුතේ. මේක ඇතුලේ තියෙන ජලයක් යන්න ඕන. බඳුනක් යන්න ඕන කොහටද? බඳුනක් යන්න ඕන සෙල්සියස්
ඊට පස්සේ මේකට තියෙන ද්‍රවයත් සෙල්සියස් අට යනවා. සෙල්සියස් අට දක්වා උෂ්ණත්වය වැඩි කිරීමට සැපයිය යුතු තාපය මේක හදලි වරයි නම් මේක හදලි වර දරුවෝ එන්න පස්වෙනි ගාන්ට 3 4 පස්සේ අදම පස්වෙනි ගාන්ට එන්න මොන බලන්න මුතේ මේක සුළු කරන්න තියෙන පොඩි වැඩක් තියෙන හරි ලියන්න දෙකුත් නැහැ 5 8 කියන ගණන් වලට එන්න අපි 1 2 1 හරි 2 හරි 3 හරි නේ 5 8 ඔය ගණන් ටික හදලින් බලමු මුතේ මේක සුළු කරගන්න दास दास नम से असु वे पुते जरूर की पता नहीं दावे दस दस नम से असु आई गया अरे बल मुने असुरु गल बने पास नाम हाथ में सुहाई दस दस अठ से गाना देने पुते कैलोमीटर बिंदु पड़ी गला ගන්නට दस दस नमसी असुआ दे पुते दस दस नमसी असुआ के दस नमसी असुआ अरे अरे गुण कर गान भी एने अरे एन तुम्हें निकान में सुन पास निकान टेन पुते पादल एक ना तुम अभी हरिद पुते पास निकान हरिद पद्धति अवसान उष्णत पिधुन ताप हानि नुसल के जल विशिष्ट तापधारिता मेतन वेन्नी उष्णत्म वेडी अखड़के बंधन अगड़ी उष्णत्म वेडी वेडी तापशक्ति अखड़के बेलन यहाँ तापशक्ति सकते बंधन अर बंधुने जल उष्णत्ति दिखे वेडी उष्णत् रही अखड़के जल तापेन या उष्णत् चुट वेडी अन्नी सामान्यवे පස්වෙනි ගානයි අටවෙනි ගානයි එන්න ඉක්මනට හදල උත්තර දාන්න පස්වෙනි ගානයි අටවෙනි ගානයි ඒ දෙක හදල ඉවරලා ඉතුරු කරන් ටික හදන්න මේ මුලින් නම් 3 4 ගණන් හදාගෙන ඉන්න කිසි 5.6යි 8 25 දශම 6 වගේ උත්තර ඇවිල්ලා තියෙනවා පුතේ. හරිද? ඒ වගේ උත්තරයක් දෙන්න පුතේ. පස්වෙනි එකට සෙල්සියස් 100 උෂ්ණත්වයට රත් කර ග්‍රෑම් 50ක යකඩ කැබැල්ලක් තාප ධාරිතාවයේ සෙල්සියස් 42යි සෙල්සියස් වල ජූල් 42ක් වූ භාජනයක පවතින ජලය ග්‍රෑම් 60ක ප්‍රමාණයක් තුලට දැමුව විට පද්ධතිය අවසන් උෂ්ණත්වය සොයන්න කියලා කියන්නේ. දැන් පුතේ මෙන්න මේ කියන විදියට හරි මෙන්න බලන්න. මේ වගේ බඳුනක් තියෙනවා පුතේ. ඒකට කියනවා සෙල්සියස් 100 උෂ්ණත්වය රත් කර ග්‍රෑම් 50ක යකඩ කැබැල්ල. 50යි ග්‍රෑම්. මේ යකඩ කැබැල්ල පුතේ මේකට දානවා. මෙයාගේ උෂ්ණත්වය සෙල්සියස් 100. එතකොට ජලයේ උෂ්ණත්වය තියෙන්නේ
විස්සයි සෙල්සියස් වල නේද? ජලයේ උෂ්ණත්වය තියෙන මුතේ 20යි සෙල්සියස් වල. ඔය කියන යකඩ කැපෙල්ල මෙහෙම වැටුන පස්සේ මුතේ එයාගේ උෂ්ණත්වය, එයාගේ තාපය බඳුරට හානි වෙනවනේ. එතකොට මුතේ එයාගේ උෂ්ණත්වය පහළ වෙනවා. ඒ වගේම මුතේ ඒ උෂ්ණත්වය පහළ වැටීම හේතුවෙන් ජලයේ උෂ්ණත්වය ඉහළ යනවා. ජලයේ උෂ්ණත්වය ඉහළ යනවා ඒ වගේම අර වැටිච්ච කොටසේ උෂ්ණත්වය පුතේ පහළ යනවා නේද ලෝහ කොටසේ දැන් එහෙම වෙන්නේ ලෝහ කොටස සතු තාප ශක්තිය හානි වෙනවා ලෝහ කොටස සතු තාප ශක්තිය හානි වෙනවා ඒ හානි වෙන ශක්තිය උරාගෙන ජලයේ තාප ශක්තිය ජලයේ උරාගෙන ජලයේ උෂ්ණත්වය වැඩි කර ගන්නවා ඉතින් මෙයාගේ උෂ්ණත්වය අඩු වෙලා මෙයා තීටා උෂ්ණත්වයට දෙනකොට මෙයාගේ උෂ්ණත්වය වැඩි වෙලා මෙයා තීටා කියන උෂ්ණත්වයට අනවර්ත වෙනවා කියලා අපිට හිතා ගන්න පුළුවන් ඒ කියන්නේ जले उष्णत्ति उष्णत्ति अड़वेनवा अंतिम मेदक सामनवस्थावाक्यों जले दिब्बे लोहगुटी दिब्बे सीए अड़वेलाइना जले उष्णत्व सामन पटांग सामन पास जले हतलिया लोहगुटी हतलिया हतलिया हतलियापयापशक्ति वैडीत उष्णत्व सामनतापला सिद्धवे निन्े नम तो वास्तवते दिग्गट हतलियद හරිද එහෙම නම් මුතේ උදේට වතුරන් වතුරුණු කරගෙන උදේට වතුරුණු කරගෙන උණු වතුර බෝතල දැම්මන් නිවෙනවනේ ඉතින් එහෙනම් ඉතින් මුකුත් ඔන්න යකඩ ගැලරත් කළා දැම්මා දෙකේ උෂ්ණත සමාන වුණාට පස්සේ එතෙන් එහාට තාපහානියක් වෙන්නේ නැහැ නෑ එහෙම වෙන්න නම් මේ බඳුන 100ට 100ක් පරිවර්ණය කරලා තියෙන්න ඕන හරි එතනින් පස්සේ මුතේ මේ දෙකේම උෂ්ණත් වෙන්නන කාලයත් එක්ක අඩු වෙනවා එහෙම වෙන්නේ සිසිලණය නිසා හරි ඒක අපි නිව්ටන් ගේ සිසිලන් නියම කොටසදී අධ්‍යයනය කරනවා රයිට් එහෙනම් අපි හිතමු මෙයා පහළ වැටෙනවා ටීට දක්වා මෙයා ටීට දක්වා වැඩි වෙනවා කියලා හිතුවොත් හරි අපිට ලියන්න පුළුවන් පුතේ මේ විදියට යකඩ කැබැල්ල යකඩ කැබැල්ලේ නිදහස් වූ ශක්තිය යකඩ කැබැල්ලේ නිදහස් වූ ශක්තිය පුතේ සමාන වෙනවා මොකේදද මේ කියන කැලරි මීටරේ නේද? තා කැලරි මීටර කියන්නේ භාජනයක් කියලා තියෙන. භාජනයේ සහ මේ භාජනය තුළ තිබුණු ජලයේ උෂ්ණත්වය ඉහළ යනවා. මොකද දැන් පුතේ බඳුනක් තියෙන්නේ 20 නේ. බඳුනක් තියෙන්නේ 20. අපිට බඳුනේ තාප ධාරිතාවය දීලා තියෙනවා නේද? ඔව්. බඳුනක් තියෙන්නේ සෙල්සියස් 20මයි. ඉතින් එයාත් අන්තිමේදී තීතා දක්වා ඉහළ යනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් පුතේ ජලය විසින් අවශෝෂණය කළ ශක්තිය දන ජලය විසින් අවශෝෂණය කළ ශක්තිය දන බඳුන විසින් අවශෝෂණය කළ ශක්තිය ශක්තිය හරි ඔන්න එනයි යකඩ කැබැල්ලේ නිදහස් වෙච්ච ශක්තිය කොච්චරද කොහොමද හොයාගන්නේ එයාගේ උෂ්ණත්වය 100 ඉඳන් තීටා දක්වා පහළ වටුනා නේද එයාගේ උෂ්ණත්වය 100 ඉඳන් තීටා දක්වා පහළ වටුනා එනම් පුතේ එයාගෙන් නිදහස් වෙච්ච ශක්තිය එයාගෙන් නිදහස් වෙච්ච ශක්තිය මට ලියන්න පුළුවන් Q සමානයි MC T ට සමව මෙහෙම යකඩ කැබැල්ලක් නිසා ස්ටීම් M අකුර M එකත් එක්ක S අකුර පාවිච්චි කරනවා MS CS උෂ්ණත්වය පුතේ CA ඉඳලා T ට දක්වා අඩු වුණා එහෙනම් ඔන්න ඔච්චර තාප ප්‍රමාණයක් නිදහස් වෙනවා ටීට වල ඉඳන් 100 දක්වා යන ඔච්චර තාප ප්‍රමාණයක් අවශෝෂණය වෙනවා. සී ඉඳන් ටීට දක්වා අඩු වෙන ඔච්චර තාප ප්‍රමාණයක් නිදහස් වෙනවා. දෙකම එකම ප්‍රකාශනෙන් තමයි එන්නේ. දැන් ජලය විසින් අවශෝෂණය කරගත්ත දෙක Q මේක QS කියලා මම දාලා දෙන්නම් පොතේ QS Q water ජලය විසින් අවශෝෂණය කරන තාප ශක්තිය මට ලියන්න පුළුවන් M W C W तो यार मुझे विस्से ना टीटा दाख पा गया है ना टीटा रीने विस्से यार इस बीच उसका तो ये सिर्फ टीटा रीने इ लंगट ताप धारिता बंधुना ना पिलिए बु एक माम क्यों नॉट किया लगा ना बंधुना इधर बंधुने इसका अंदर वार है बंधुने විශිෂ්ට තාප ධාරිතාව වාරය බඳුනේ උෂ්ණත්වය තීටා වලින් නම් 20 දක්වා සෝරි 20 ඉඳන් තීටා දක්වා වැඩි වෙනවා.
ඔන්න ඔහොම නෙන්න පුතේ නේද ඉස්සෙල් ඔය ප්‍රකාශන ඇසුරින් ලිව්වොත් මෙහෙමයිනේ අපිට ලියන්න වෙන්නේ ලෝහ කුට්ටියේ නිදහස් කළ තාපය QS සමාන වෙනවා ජලය විසින් අවශෝෂණය කර තාපය QW උදාන වඳුන විසින් අවශෝෂණය කර තාපය QO දැන් පුතේ මෙතෙන් ප්‍රකාශනේ ලියලා ආදේශ කරා නම් වැඩේ ඉවරයි MS CS C ඍණ තීතා මෙතන QW වෙනවා පුතේ MW CW තීතා ඍණ 20 ධන m0 c0 theta ඍණ 20 ඉතින් උතරින් එහාට සුළු කරා ගත්තනම් උත්තරේ ගන්න පුළුවන් කීයද පුතේ මේකට ආපු උත්තරේ उत्तर उत्तरवल उत्व उत्तरे शक्ति प्रमाण शक्ति दैशिकी शक्ति प्रमाण गणन उत्तरे धनयन उत्तरे शक्ति प्रमाण अवशोषण अरे हेमन तो मैं उत्तरे दाने सॉरी दैशिक विधियर हित हेमतीसम ताप शक्ति आगे दान मेन उत्तरे मे शक्ति प्रमाण दानाई मेचर प्रमाण मे पीट कर लती मे आगे उन्हें सी ए नीट दिन मे शक्ति प्रमाण दानाई मे प्रमाण मेल अवशोषण कर लती मेल विस्से नीट दी वेच कर अरे धर्म इकमकर आदेश कर बला गेला उत्तरे बंधुने अपीट ताप दारितावे दीलती बंधुने ताप दारितावे दीलती नहीं बंधुने ताप दारितावे दीलती विशिष्ट ताप दारितावे ने मैं एक शुरू कर लम प्रकाशने पेन्ना पुते मेतन हर एम डब्ल्यू सी डब्ल्यू वारिया टीटारीन विस दान मेतन इन्नी पुते एम नॉट सी नॉट टीटारीन विस එතකොට තාප ධාරිතාවය කියන එක විශිෂ්ට තාප ධාරිතාවය ඇසුරින් අපි කියන්න පුරුදුනා දැන් ස්කන්ධයේ වාරයක් විශිෂ්ට තාප ධාරිතාවය තමයි තාප ධාරිතාවය හරිද එහෙනම් පුතේ අපිට මෙතන ඔන්න ඔහොම තීටා ඍණ 20 එළියට ගන්න පුළුවන් හරි අතන m0 c0 කියන්නේ තාප ධාරිතාවය හරිද එතන මෙතන mw ජලය ග්‍රෑම් 60යි නේ ඇට ගුණ කිරීම 10 ඍණ 3 වාරයක් 4200 ධන 42 වාරයක් තීටා ඍණ 20 මම පුතේ ඒකක ලිව්වේ නැහැ SI ඒකක වලින්ම තමයි ආදේශ කිරීම සිද්ධ කරේ මේ පැත්තේ ලෝහ කුට්ටියේ ඉස්කද්දී අකරේ බල ග්‍රෑම් 50යි නේ 50 ගුණ කිරීම 10 ඍණ 3 යකනවල විශිෂ්ට තාප ධාරිතාවේ දීලා තියෙන අපිට 450 दिनुई पश्वर खतल
දහය ඍණයක් තියෙනවානේ දශමික කිව්වා වාරයක් 100 ඍණ 42 වාරයක් හත කියන මුතේ 42 14 4 එකක් විතරයි 60 29 200 මොකදනේ ඊට කීයද එන්නේ මුතේ 25.6 නේද 25.6 නේද නේ42 ගුණ කිරීම 6 මෙතන 42 6යි මෙතන 42 1යි ඔක්කොම 42 7ක් තියෙන නේද ඒ නිසා තමයි එක සැරේම 42 ගුණ කිරීම 7 කියලා ගත්තේ රයිට් හරි නේද 24.8 8 වෙනි එකට උත්තරය කියලා දාලා තියෙනවා 24.8 8 වෙනි එකටද රයිට් හරි අර නේද පුතේ මේකට 25.5 25.6 වගේ අතර උත්තරයක් එන්න ඕනේ පුතේ 8 වෙනි එක හදපු අය හරි අනිත් ගණන් ටිකත් හදන්න පටන් ගන්න සම්බන්ධ තාපධාරිතාවේ විශිෂ්ට තාපධාරිතාවේ සම්බන්ධ සිද්ධාන්ත ටික අපි ගිහින් කතා කරන්නේ නේද ඉතින් ওই ටික කතා කරලා අපි ඊට පස්සේ පැට්‍රිකල් ටික කතා කරන්න ඕන බලමු ධාරා විද්‍යුත් පැට්‍රිකල් ටික කතා කරන්න තිතුරු වෙලා තියෙනවා ඒ දෙක ඉස්සර වෙලා ඉවර කරගත්තා නම් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ ඒ නිසා පුතේ මේ 11 12 13 ගණන් තුනට එන්න මේ ටික ඉවර වෙච්ච දරුවෝ දැන් අපි 8 හදන්නේ ඒ ගණන් තුනත් හදලා ඉවර නම් ඉතුරු ගණන් ටික හදන්න රයිට් හරි නේද දරුවනේ एक मिनट हदागा अभी ईलाट अट्टी गान अट्टी गांटी गांटे अट्टी गांटे रईट हरी हम धरव अट्टी गान हदपो पुते हरदे पुते वेडर अट्टी गांटे दी हर ने धरवे बोडी मगना है ना अरे अभी पुते अट्टी මනුපති විශිෂ්ට තාප ධාරිතාවය 600ක් කෙල්විනයට කිලෝග්‍රෑම් ජූල් වන ද්‍රවයකින් සෑදු ස්කන්ධ 0.2 වන කැලරිමීටරයක් තුල සෙල්සියස් විශිෂ්ට උෂ්ණත්වයේ ජලය පවත්න ජලය 0.12 කිලෝග්‍රෑම් ප්‍රමාණයක් ඇත අපි බලමු පුතේ අපිට කියනවා මෙන්න මේ වගේ විස්තර කීපයක් දීලා තියෙනවා ඒ බඳුනක ජලය කිලෝග්‍රෑම් 0.12ක් තියෙනවලු ඒකට සෙල්සියස් අංශෝ 100 දක්වා රත් කරපු යකඩ මුදුවක් අත් කරගමු. එතකොට ජලය ආරම්භ උෂ්ණත්වය පුතේ සෙල්සියස් 20 තියෙනවා. බඳුනෙත් එහෙමයි. ඉතින් මෙයාගේ උෂ්ණත්වය 100යි සෙල්සියස් වල ඉඳන් 15ට වැඩෙනවා. අපි හිතමු තීටා උෂ්ණත්වයක් දක්වා අඩු වෙනවා කියලා. එතකොට ජලයේ උෂ්ණත්වය පුතේ වැඩි වෙනවා. අපි හිතමු ඒක තීටා දක්වා වැඩි වෙලා නවතිනවා කියලා. පරිසරයට තාපහානියක් වෙන්නේ නැත්නම් පුතේ මේ මුද්ද සතුව තියෙන වැඩිපුර ශක්තිය ජලය විසින් අවශෝෂණය කරගන්න. නමුත් මේ ක්‍රියාවලිය පවතින්නේ පුතේ දෙන්නාගේ උෂ්ණත්ව වෙනස සමාන වනතුරු විතරයි. දෙන්නගේ උෂ්ණත්ව සමාන වෙච්ච ගමන් පුතේ තාප හුවමාරු වීම මේ ක්‍රියාවලිය නවතිනවා. හරි? ඉතින් අපි හිතමු මේ ක්‍රියාවලිය නවතින උෂ්ණත්වය තීටා කියලා. එහෙනම් 20 ඉඳන් තීටා දක්වා වැඩි වෙනකොට මුදුවේ උෂ්ණත්වය තීටා දක්වා අඩු වෙනවා. මුදුවේ උෂ්ණත්වය වැඩි ජලයේ උෂ්ණත්වය අඩුයි. මුදුවේ උෂ්ණත්වය එන්න අඩු වෙනවා. ජලයේ උෂ්ණත්වයෙන් එන වැඩි වෙනවා මේ දෙක එක සමාන වුණාට පස්සේ මේ තාප හුවමාරු වීම ක්‍රියාවලිය නවතිනවා රයිට් එහෙනම් මුදේ මෙතෙන්දිත් අර කලින් සැරේම වගේ හදන්න පුළුවන් නේද මුදුව විසින් පිට කළ තාපය මුදුව විසින් නිදහස් කළ තාප ශක්තිය සමානයි ජලය සහ කැලරිමීටරය විසින් ලබාගත් තාප ශක්තිය මුදුව විසින් නිදහස් කරන තාප ශක්තිය
මේක කියන්නේ පුතේ ලෝහ මුදු වස්තු යකඩනේ යකඩ බුදුවක් ස්ත්‍රී කියලා ගමු එහෙනම් යාගේ ස්කන්ධය අපි ms විසිට සාමුදානිතාව cs උෂ්ණත්ව වෙනස cn theta කියලා ගමු එහෙනම් නිදාස් කර ශක්තිය ලියන්න පුළුවන් පුතේ මට ms cs cn theta මේ උෂ්ණත්ව වෙනස යාගේ එතකොට පුතේ බඳුන ළඟා වෙන උෂ්ණත්වය මට ලියන්න පුළුවන් බඳුනේ ජලය මුලින්ම ලියමු mw cw යා 20 නම් ටීටර දක්වා වැඩි වෙනවා ඒ කියන්නේ ටීටර වෙන 20 කියලා අපිට ලියන්න පුළුවන් දාන කැලරිමීටරයට පුතේ m0 c0 ටීටර වෙන 20 කලින් ගාන වගේම තමයි හදන්න තියෙන්නේ දරුවනේ මේක සුළු කරාම උත්තරේ කිය දෙන්නේ ටීටර මේකේ mw cw දීලා තියෙනවා m0 c0 දීලා තියෙනවා ස්කන්ධ සහ විශිෂ්ටතාව ආධාරිතයි ස්කන්ධ සහ විශිෂ්ටතාව ආධාරිතයි දීලා තියෙනවා මෙතනත් ස්කන්ධය සහ විශිෂ්ටතාව ආධාරිතාවේ දීලා තියෙනවා පොඩි ගානක් නෙපතේ නේද පොඩි ගානක් ඉක්මන් කරන්න 24.8ක් වගේ ඇවිල්ලා තියෙන දරුවන්ට එහෙම දෙන්නේ 24.8ක් වගේ පුතේ 12 ශ්‍රේණි ගානේ සත්‍යයක් අඩුවෙන්නේ हदागिन गीयपु दरुव हदान एके सिसिलन सीग्रता समान कल अरती सिसिलन एके ना पिकता करें ने तिनी सा අපේ 11 තියෙදි පුතේ 12 13 කියන ගණන් දෙක හදමු නේද හරි 12 13 කියන ගණන් දෙක හදමු 11 හදන හදපු දරෝ සිසිලන සීග්‍රතාවයන් සමාන කරා නම් හරි මොකද අවස්ථා දෙකේදීම ගත්තට පස්සේ සිසිලන අවස්ථාව වෙනස් වෙන්නේ නැහැ ඒ නිසා සිසිලන සීග්‍රතාව හරි සිසිලන තත්ත්ව වෙනස් වෙන්නේ නැහැ ඒ නිසා අපිට සිසිලන සීග්‍රතාව සමාන කරන්න පුළුවන් ඒ කියන්නේ q සමාන mc θ වලින්ම වුණත් හදන්න පුළුවන් ඕක හරි එතෙන්දි උෂ්ණත්වය වෙනස් වීමේ සීග්‍රතාවයන් සමාන කර ගන්න ඕන අපි. හරි උෂ්ණතේ තාප ශක්තිය හානි වීමේ ශීඝ්‍රතාවයන් සමාන කර ගන්න ඕන. හරි මේ සමාන කරලා ප්‍රකාශනයක් ගොඩනගා ගන්න පුළුවන් අපිට. හරි. රයිට් හරි නේද පුතේ? එනේනම් 12 වෙනි ගානට 12 13 ගණන් දෙක අපි ඉක්මනට හදාගමු. ටිකක් විතර ලොකුයි වගේ නමුත් එහෙමවත් නැහැ නේද? දහතුන් වෙනි ගානේ දෙවනි කොටස හදන්න ඕනේ නෑ පුතේ. හරි ඒක සිසිලනේ කොටසදී අපි සාකච්ඡා කරලා හදමු මේ කොටස දෙක. රයිට්. හරි දරුවනේ මේ ගාන හදාගත්තද? මේ කීයද ආවේ පුතේ? මේ 24.8 නේද ආවේ පුතේ? 24.8යි සෙල්සියස්. හරි. පොඩි ගානක් දරුවනේ. 24.8. හරි නේද පුතේ? මේක මම ගන්නම්. සමතුලිත වුණාට පස්සේ يعني මේ විදිහට මෙයාගෙන් තාපය ජලයට අවශෝෂණය වෙලා ජලය මෙයාගෙන් තාපය උරාගෙන නේද දෙක මේකම කතන්දරේ තමයි පද්ධතිය සමතුලිත වෙනකොට සමතුලිත වෙන උෂ්ණත්වයේ තීටා හරි පද්ධතිය සමතුලිත වුණාට පස්සේ අපිට ලියන්න පුළුවන් මොකද්ද ලෝහ ගෝලයෙන් එහෙම නැත්නම් ලෝහ කැබැල්ලෙන් පද්ධතියට සැපේන තාප ශක්තිය නිදහස් වෙන තාප ශක්තිය සමාන වෙනවා කාටද පුතේ ජලය විසින් අවශෝෂණය කරගන්න ලද තාප ශක්තිය දාන කැලරිමීටරේ විසින් අවශෝෂණය කර ගන්නා ලද තාප ශක්තියට හරි එහෙනම් අපි කියමු මෙහෙම ලෝහ කැබැල් නිදහස් කරපු ටික මම ලියන්න පුතේ කලින් වගේම ms cs cr ඉන්න තීටා මේ වැදගත් ජලය අවශෝෂණය කරගත්තේ cw
theta rina visadana calorimeter yat m not c not theta rina ඉතින් කලින් වගේම ප්‍රකාශනයක් පුතේ මේකෙත් තෙන්නේ මෙතෙන්දී අපිට theta ගේ කියන්න දෙන්නේ අද මුදල් වෙ කියන්නේ theta ගේ අංශක 31.4ක් right අංශක 31.4ක් වගේ ඉන්නේ සෙල්සියස් සෙල්සියස් අංශක 31.4ක් වගේ ඉන්නේ නේද හරි එන ගාන දෙවනි කොටසට මංගල සුණු කරගන්න ගාන දෙවනි කොටසට එන්න දෙවනි කොටසේ පුතේ ස්කන්ධයේ ග්‍රෑම් 120ක් වූ පඹ කැලරිමීටරයේ උෂ්ණත්වය සෙල්සියස් 15 ක් පවත්වා පවතින පැරපින් ග්‍රෑම් 100ක ස්කන්ධයක් ඇත සෙල්සියස් 100 හි ඇති ස්කන්ධයේ ග්‍රෑම් 48ක් වූ ඇලුමිනියම් කැබැල්ලක් පැරපින් සහිත කැලරිමීටරය තුළ බහාලු විට අවසාන උෂ්ණත්වය සෙල්සියස් 27ක් විය තාප හානිය නොසලකා පැරපින්වල විශිෂ්ට තාප ධාරිතාවය ගණනය කරන්න තාප හානිය නොසලකා පැරපින්වල විශිෂ්ට තාප ධාරිතාවය ගණනය කරන්න කියලා කියනවා ඇලුමිනියම් හා තබවල විශිෂ්ට තාප ධාරිතාවයන් දීලා තියෙනවා නේද එතකොට පුතේ දෙවැනි එකේදී කරන්නත් ඕන මොකක්ද මේ වගේම ප්‍රකාශනයක් ගොඩනගාගෙන මේ විදිහෙම ප්‍රකාශනයක් ගොඩනගා ගන්න එතකොට ඒකෙදි දන්නේ නැත්තේ ද්‍රවයේ ඒක ජලයේ වෙනකොට පැරපින් ඉන්නේ මෙන්න මෙතන විශිෂ්ට තාප ධාරිතාවගේ හරි මොකද අපිට කියනවා පැරපින් මිටි වලට දැම්මට පස්සේ සෙල්සියස් 15 තියෙන පැරපින් නිටි වලට ඇලුමිනියම් කැබැල්ල දැම්මට පස්සේ පුතේ අවසාන උෂ්ණත්වය සෙල්සියස් අංශක 27යිලු හරිද රයිට් හරි ඒකත් දරුවෝ හදලා උත්තර දාලා දෙන්න හොඳයි තරුෂි උත්තරේ හරි එතකොට අවසාන උෂ්ණත්වය සෙල්සියස් 27යි සෙල්සියස් 15 තිබිච්ච පැරපින් නිටි 27 දක්වා එනවා එතකොට පැරපින් නිටි 27 දක්වා එනවා කියන්නේ කැලරිමීටරයත් අපි හිතන්න ඕන 27 දක්වාම එනවා කියලා හරිද එතනින් අපිට පුළුවන් විශිෂ්ට තාප ධාරිතාවය මොකද අපි නොදන්නා පදයක් කියන්නේ පුතේ විශිෂ්ට තාප ධාරිතාවේ විතරයි ඉතින් මේ තාප ධාරිතාවේ විශිෂ්ට තාප ධාරිතාවේ තියෙන ගණන් වල මෙන්න මෙච්චරයි ඉන්නේ අර නිදහස් වෙන තාප ශක්තිය තව එකකට අවශෝෂණය කරා වෙනවා ඉතින් ඕක තව පොඩ්ඩක් වැඩි දියුණු වෙනවා පුතේ අර සංවහනය හා සම්බන්ධ හරි සිසිලන නියමයේ ආදේශ කරනකොට හරිද ඉතින් සිසිලන නියම ටික අපි ලබන සතියේ කතා කරමු එතෙන්දී මීට වඩා තරමක් විතර සංකීර්ණ විදියට එනවා නමුත් මේ කොටස් ටික හොඳට හුරුපුරු විදිහටන් සංවහනය කොටසේ අමාරු දෙයක් හම්බ වෙන්නේ නැහැ. රයිට්. ඉක්මන් කරන්න පුතේ. තනියෙන් හදන්න පුතේ. හරි. හදපු අය මේක ඉතුරු ගණන් ටික හදන්න තව ගණන් කීපයක් තියෙනවනේ. පිටු ඉතුරු ගණන් ටික අපි අතෑරලා ආපු ගණන් ටික හදන්න. ආ සෝරි. ගණන් ටික නෙමෙයි. 13 වෙනි ගණන් අපි හදන්න ඕන. 13 වෙනි ගණන් ටික ලොකු ගණක් ඒක අපි හදන්න ඕන. තව එක ගණක් තියෙනවා හදන්නනේ. ඉක්මන් කරා. හරි එහෙනම් දරුවනේ මේකම මම වෙනස් කරන්නම් ඊළඟ ගානට හරියන්න ඊළඟ ගාන අපෙන් අහන්නේ ඒ කියන්නේ 12 වෙනි ගානේ දෙවෙනි කොටස ස්කන්ධ ග්‍රෑම් 120ක් වූ තඹ කැලරිමීටරයක උෂ්ණත්වය සෙල්සියස් 15 හි පවතින පැරපින් ග්‍රෑම් 100ක් තියෙනවලු නේද ස්කන්ධයේ ග්‍රෑම් 120ක් වන තඹ කැලරිමීටරයක කැලරිමීටරය ගැන විස්තර ටික අපි ගමු ඉස්සර වෙලා ස්කන්ධයේ ග්‍රෑම් 120යි ස්කන්ධයේ ග්‍රෑම් 120ක් වන තඹ කැලරිමීටරයක උෂ්ණත්වය සෙල්සියස් 15 හි පවතින පැරපින් නිටි ග්‍රෑම් 100ක් ග්‍රෑම් 100ක් තියෙනවලු උෂ්ණත්වය සෙල්සියස් 15 පවතින 15 සෙල්සියස් හි පවතින හරි CP කියලා දාලා දෙන්න පැරපින් පිටි වල විශිෂ්ට තාප ධාරිතාවය. හරි ඒක අපි දන්නේ. සෙල්සියස් 100 ඇති ස්කන්ධයේ ග්‍රෑම් 48ක් වන ඇලුමිනියම් කැබැල්ල. ග්‍රෑම් 48ක් වන ඇලුමිනියම් කැබැල්ල. හැබැයි සෙල්සියස් 100 උෂ්ණත්වයයි තියෙන්නේ. දානව පුතේ මේ බඳුනට. අවසාන උෂ්ණත්වය සෙල්සියස් 27යි. වෙනම මේ සෙල්සියස් 15 ඉඳලා මේ පැරපින් නිටි වල උෂ්ණත්වය ඉහළ නැගින්නේ 27 සෙල්සියස් දක්වා. එහෙනම් ඇලුමිනියම් කැබැල්ල 100 ඉඳන් 27 සෙල්සියස් දක්වා උෂ්ණත්වය 15 වැඩිලා තියෙනවා නේද? ඊළඟට අපිට දෙනවා ඇලුමිනියම් හා තඹ වල විශිෂ්ට තාප ධාරිතාව ගැන. ඇලුමිනියම් වල 1050යි ජූල් kg මුලිනේක කේරිනේක ඇලුමිනියම් වල ඊට පස්සේ තඹ වල දීලා තියෙනවා මතේ 420යි ජූල් kg රිනේක කියන එක කියලා. හරි.
මෙතෙන්දි පුතේ ලෝහ කැබැල්ල එහෙම නැත්නම් ඇලුමිනියම් කැබැල්ල ඇලුමිනියම් කැබැල්ල විසින් නිදහස් කළ තාප ශක්තිය සමාන වෙනවා ජලය නෙමෙයි කවුද ඉන්නේ පුතේ මේකේ මේක ඉන්නේ පැරපින් ඉටි නේද පැරපින් සහිත කැලරිමීටරයක් කියලා නේ කියන්නේ එනවා පැරපින් දාන කැලරිමීටරේ ලබාගත් තාපය කියලා අපිට ප්‍රකාශනයේ හදලා මේ විදිහට ගන්න පුළුවන් ඔන්න විදිහට ඔන්න බලන්න පුතේ මෙතන ස්කන්ධ MP මෙතන CP කියලා ගත්තොත් අපි යන ආදේශ කරගෙන යමු MS මෙතන ග්‍රෑම් 48යි නේ ග්‍රෑම් 48 කියන්නේ 48 ගුණ කිරීම 48 ගුණ කිරීම 10 × 3 කිලෝග්‍රෑම් ග්‍රෑම් කිලෝග්‍රෑම් කරා CS විශිෂ්ට තාප ධාරිතාවේ පුතේ 1050යි 100 × θ ගේ 27 θ අපි දන්නවා මේ දස MP පරපින් ඉති ග්‍රෑම් 100 කියන්නේ 100 ගුණ කිරීම 10 × 3 CP අපි දන්නා පුතේ θ 24 × 20 ධන කැලරිමීටර ස්කන්ධ ග්‍රෑම් 120 120 ගුණ කිරීම 10 × 3 C0 යගේ 420යි මෙතනත් වෙනවා 24 × 20 දන්නේ නැති පදයකට ඉන්නේ CP විතරයිනේ පුතේ නේද මෙයා විතරයි ඉන්නේ එයා හොයන්න තියෙන්නේ ලේසියෙන්ම කරන්න පුළුවන් වැඩි ටික කරලා දාමු 10 × 3 පද්ධති කැපිලා යනවා 7ක් ගියොත් 93 නේද මෙතන එනවා 48 ගුණ කිරීම 1050 ගුණ කිරීම 100 × 27 73 නේ සමානයි මෙතන එනවා පුතේ 100 වාරයක් 24 × 27 CP ධන මෙතන එන ටික මම මේ පැත්තෙන් ලියන්නම් කෙලින්ම ඍණ දාලා ඒක උත්තරේට යන ලේසියනේ අර පැත්තේ තියෙනවා 120 වාරයක් 420 වාරයක් 7 හරි ඔය විදිහට නෙන්නේ නේද ඔය ප්‍රකාශනේ සුළු කරා නම් පුතේ අපිට උත්තරේ කෙලින්ම එනවා බලමු අපි කීයද දෙන්නේ කියලා හරි සුළු කිරීම වලට වැඩි වෙලාවක් ගන්න එපා දරුවනේ පුතේ 7ෙන් බෙදනවා නේද මේකනේ 7ෙන් බෙදාගෙන ඉන්න එක ලේසියි හතේ බෙදන්නේ එහෙනම් අපි ඔක්කොම ටික බෙදාගෙන යමු 7 ගුණ කිරීම 100 කියන එක නේද මේ පැත්ත 7 ගුණ කිරීම 100ෙන් බෙදෙනවා 7ට 7 කැපෙනවා බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා මෙතන 7 ගුණ කිරීම 100 ගත්තොත් 7ට 1050 කැපෙනවා නේද බිංදු වල බිංදුවක් කැපෙනවා 7ේවා 10ට 1යි 35ට 5යි දැන් දරුවනේ අපිට ඔතන ඉතුරු වෙන්නේ 48 වාරයක් 15 වාරයක් 73 බෙදීම 10 ඍණ මෙතන ඉතුරු වෙනවා 12 වාරයක් 42 සමානයි මේ පැත්තේ CP අර වෙනම විශිෂ්ට තාප ධාරිතාව 5වා 3යි 5වා 2යි 2වා 1යි 40 20 उत्तरे අනිත් කොටස සිසිලනේ නැ නිසා හරි සිසිලනේ අපි තාම සාකච්ඡා කරේ නැනේ ඔබ බලන්න අනිත් දරුවෝ දැන් කිව්ව දරුවෙක් උත්තරේ දාලා තිබ්බේ යාගේ වැරදි තමින්ද උත්තරේ හරි අනිත් දරුවෝ try කරන්න පුතේ 13 වෙනි ගානේ සිම්පල් ඒ කොටසදී අහනවා ද්‍රවයේ විශිෂ්ට තාප ධාරිතාවේ අර්ථ දක්වන්න අපි ඒක පුතේ කතා කරා නේද යම් ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක් සෙල්සියස් එකකින් එහෙම නැත්නම් කෙල්වින් එකකින්
යම් ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක් ඒකක උෂ්ණත්වයෙන් ඒකක ස්කන්ධයක් කියන්නේ කිලෝග්‍රෑම් එකක් ඒකක උෂ්ණත්වයක සෙල්සියස් එකකින් එහෙම නැත්නම් කෙල්වින් එකකින් ඉහළ නැංවීමට අවශ්‍ය වන තාප ප්‍රමාණය අදාළ ද්‍රව්‍ය විශිෂ්ට තාප ධාරිතාවය කියලා අපි අර්ථ දක්වුවා නේද පුතේ රයිට් හරි දහතුන්වෙනි ගානෙම ගත්තම අර මැත්ස් කරන දරුවන්ට පොඩි වාසියක් තියෙන පුතේ මොකද ටිකක් ලොකු සමීකරණයක් එන්නේ පොඩි පොඩි සමීකරණ කීපයක් එකතු කරලා තනි සමීකරණයකට ගන්නවා දැන් මැත්ස් කරන ළමයිට ඕකට ක්‍රම ටක් ගාලා ඔළුවට එනවා කියන්නේ සමීකරණ ගොඩනගා ගන්න එක තමයි ෆිසික්ස් පාට් එක ඒක ඉවර වෙච්ච ගමන් මැත්ස් කරන ළමයට පොඩ්ඩක් ලේසියෙන් ওই ගාන හදන්න පුළුවන් හැබැයි ඉතින් මැත්ස් උත් කළා ඔයක ඔය කොටස ලේසියෙන් හදන්නත් බැරි නම් ටොක්ක්ක් කන ගත්තට කමක් නැහැ හරි බයෝ කරන දරුවන්ට සාධාරණයි මොකද යාලට උච්චර ලොකු ප්‍රකාශන يعني සමීකරණ දෙක තුනක් සුළු කරන්න යන අවස්ථාව අඩුයි නමුත් මැත්ස් කරන්න උන් කරන පටන් ගන්න දවස් ඉඳන් කරන්න මේ වගේ වැඩ. එහෙම කරලත් සමීකරණ දෙක සුළු කරලා උත්තරේ ගන්න බැරි නම් වැඩක් නැහැ නේද? හරි. ටිකක් ටිකක් විතර ලොකු ප්‍රකාශනයක් එනවා පුතේ. එහෙම නැති වෙන්න සුළු කරගන්න පුළුවන් ඉතින් මැත්ස් කරන දරුවෙකුට හරි. හරි. හරි නේද දරුවනේ. අපි එහෙනම් හත සෝරි හතර මේ කියද 13 නේ 13 සිම්පල් ඒ කොටස අපි කතා කරන ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතාවය මොකද විශිෂ්ට තාප ධාරිතාවය කිව්වේ යම් ද්‍රවයක ඒකක ස්කන්ධයක් ඒකක උෂ්ණත්වයකින් يعني කිලෝග්‍රෑම් එක ස්කන්ධයක් සෙල්සියස් එකක උෂ්ණත්වයකින් නැත්නම් කෙල්වින් එකක උෂ්ණත්වයකින් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය වන තාප ප්‍රමාණය අදාළ ද්‍රවයේ විශිෂ්ට තාප ධාරිතාවය කියලා පුතේ අර්ථ දක්වනවා නේද හරි ඔන්න අපි යමු එහෙනම් 13 සිම්පල් A කතා කරා B ෆෝම්ලකම් එක කොටසට පුතේ මේකේ අවස්ථා තුනක් ගැන කියනවා ගන්න නේද තඹ ගෝලයක් 84 සෙල්සියස් උෂ්ණත්වයකට රත් කර කාමර උෂ්ණත්වයේ 24 කියලා දීලා තියෙනවා ඇති ජලය යම් ප්‍රමාණයක් අඩංගු භාජනයකට ඇතුළු කරනවලු අපට පරිසරයට තාප හානියක් නොවන ලෙස භාජනය හොඳින් පරිවෘත කර ඇත ටික වෙලාවකට පසු භාජනය හා එහි අඩංගු දැ 72 සෙල්සියස් එක නොසැලෙන උෂ්ණත්වයක් ලබා ගනී. දැන් තඹ ගෝලය ඉවත් කර ඉහත භාජනය හා එහි අඩංගු ජලය නැවත කාමර උෂ්ණත්වයට ගෙන ඇවිත්. ආපහු 84 උෂ්ණත්වයේ ඇති වානේ ගෝලයක් දානවලු පුතේ. ඒ වෙලාවේ සමතුලිත වෙන්නේ 54 සෙල්සියස් වලලු. ඊට පස්සේ මේ වානේ ගෝලයයි 84ට රත් කළ වානේ ගෝලෙයි තඹ ගෝලය දෙකම මේ භාජනයට දානවලු. අන්න ඒ වෙලාවේ පද්ධතිය සමතුලිත වෙන උෂ්ණත්වයයි අහන්නේ. හරි. අපි හැමින් සැරේ හදමු. වැඩි ඉවර වෙච්ච දරුවෝ ටියුට් එකේ ගරන් ඉතුරු ටිකත් හදලා ඉවර කරලා දාන්න. ඉතින් ඔය පිටුවේ වැඩි ඉවර කරලා දාන්න. ඔය පිටුවේ වැඩි ඉවර කරන්න අර සන්නයනේ පිටුවේ වැඩි ටිකක් ඇති ඒවා ඉවර කරගෙන යන්න. හරිද? මම අවස්ථා තුන පුතේ වෙන වෙනම අඳින්නම්. මම රූප සරණක් ඇඳලා ගන්න හදන්න පටන් ගන්නවා. දරුව ඒතර ගාන හදන්න try කරන්න හදන අය ඉත බලන්න මම තඹවල ස්කන්ධය m කොප තඹවල විශිෂ්ට තාප ධාරිතාවය c කොප ඒ විදිහට ලියා ගන්න හරි මෙතන steel ms cs ඊට අමතරව පුතේ ජලය තියෙනව නේද ජලය අපි ගමු cw ජලයේ ස්කන්ධය mw කැලරිමීටරේ C0 කැලරිමීටරේ ස්කන්ධය M0 ඔය විදිහට අපි ගමු. හරි දරුවනේ සංකේත ටික මතකයිනේ. මේ කැලරිමීටරේ සම්බන්ධ දත්ත. මේ ජලයේ සම්බන්ධ දත්ත අපි අරගෙන තියෙනවා. පළවෙනි අවස්ථාව ගත්තොත් පුතේ තඹ ගෝලය නිදහස් කරන ශක්තිය සමානයි කැලරිමීටරේ ධන කවුද? ජලය ලබා ගන්නා ශක්තිය. එහෙනම් පළවෙනි ප්‍රකාශනේ මම එහෙම ගොඩනගා ගන්නවා. තම ගෝලය නිදහස් කරන ශක්තිය තම ගෝලය නිදහස් කරන ශක්තිය සමානයි පුතේ ජලය ධන කැලරිමීටරේ ලබාගත් ශක්තිය මට යන ලියන්න පුළුවන් මෙහෙම මෙයාගේ බලන්න පුතේ q සමාන mct ට අනුව මට ලියන්න පුළුවන් m cu c cu උෂ්ණත්වය 84 ඉඳන් 72 දක්වානේ පත් වෙන්නේ නේද 84 ඍණ 72 මොන නිදාස් වෙච්ච තාප ශක්තිය මෙයාගේ
ජලය ලබාගත්ත තාප ශක්තිය අපිට ලියන්න පුළුවන් MW CW 24 ඉඳන් 72කට ගිය කියන්නේ 72 ඉන්න 24 කියලා. ධන කැලරිමීටරය ලබාගත්ත කියලා ලියන්න පුළුවන් M0 C0 72 ඉන්න 24 අපි පොඩ්ඩක් සුළු කරගමු. 84 ඉන් 72ක් ගියම් කියලා දෙ. 12 නේද? නැහ MCU CCU MCU CCU වාරයක් 72 මේ පැත්තේ පුතේ 72 ඍණ 24 බලන්න 72 ඍණ 24 කීය දෙන්නේ කියලා 72 24ක් ගියාම කීයද 48යි නේද මම ඒක පුතේ වරහණක් දාලා එළියෙන් ලියන්න MW CW ධන M0 CW කිය මෙතන 12 අතරින් දෙකක් දෙකයි අටෙන් හතර 12 12 ව 1යි 12 ව 4යි එහෙනම් දරුවනේ මට මෙන්න මෙතන මෙහෙම ප්‍රකාශනය කරලා මම මෙයාලට උත්තර ගන්නවා MU MCU කොපවල ස්කන්ධය වාරය කොපවල විශිෂ්ට තාප ධාරිතාවේ අගය මට එනවා MW CW ධන M0 C0 වාරය 4 ඒ 4 මම ඉස්සරහින් ලියන්න ඕක මම පළවෙනි ප්‍රකාශනයේ විදිහට තියාගන්න දරුවෝ මම දැන් යන්නේ ඔය වගේ ප්‍රකාශන ගොඩනගා ගන්න. ඕම එකක් මෙතෙන්ටත් හදන්න පුළුවන්. මෙතෙන්ටත් හදන්න try කරන්න. හරිද? මෙතන ගමන් ලියන්න කොහොමද පුතේ? වානේ ගෝලය. වානේ ගෝලය නිදහස් කර තාප ශක්තිය. නිදහස් කළ තාප සමාන වෙනවා පුතේ ජලය ධන කැලරිමීටරය ලබාගත් ශක්තිය මේ සංකේත අසුරින් ලිවත් පුතේ MS CS උෂ්ණත්වය යාගේ 15 වෙනවා 84 ඉඳන් 54 වෙනවා නේද 84 ඍණ 54 ජලය ධන කැලරිමීටරය ලබාගත් ශක්තිය මට ලියන්න පුළුවන් පුතේ MW CW ජලය 24 ඉඳන් 54 යන 54 ඍණ 24 ධන කැලරිමීටරය මට ලබාගත ඍණ ලියන්න පුළුවන් ඉතින් මේ C0 M0 මේ කැලරිමීටරේ දත්ත ටික M0 C0 වාරය 54 ඍණ 24 84 න් 54 ක් ගියන් ගියද කියයි නේද MS CS මෙතන පුතේ MW CW ධන M0 C0 වාරය 54 24 ගියාම ඒ 30. අන පුතේ 30 30 කැපිලා ගියාම මට මෙතන එනවා MW CW ධන M0 C0 සමානයි MS CS කියලා ප්‍රකාශනය. හරි. ඒකත් මම තියා ගන්නවා පුතේ. ඊළඟ කොටසට ආදේශ කරන්න උවමනා වුණොත් කියලා. ඔන්න පුතේ ඊළඟ කොටස මේ වෙලාවේදී මොකද වෙන්නේ මේ වෙලාවේදී ඊයම් බෝලය සහ තඹ බෝලය කියලා දෙකම නිදහස් කරපු ශක්තිය පුතේ සමාන වෙනවා කාටද ජලය සහ කැලරිමීටරය අවශෝෂණය කරපු ශක්තියට හරි ලේසි එහෙනම් මෙන්න එහෙනම් යන්නේ වානේ සහ තඹ නේද වානේ ධන තඹ වානේ ධන තඹ ගෝල පිටකල එවනම් නිදහස් කළ තාප ශක්තිය ඒක සමාන වෙනවා පුතේ කාටද ජලය ධන කැලරිමීටරය ලබාගත් තාප ශක්තිය ජලය ධන කැලරිමීටරය ලබාගත් තාප ශක්තිය වන්පුතේ මෙතන වානී ගෝලය නිදහස් කර තාප ශක්තිය මට ලියන්න පුළුවන් MS CS වාරයක් 84 ඍණ ටීට තම ගෝලය MCU CCU 84 ඍණ ටීට ජලය ලබා ගන්නත් එක MW CW ටීටා ඍණ 24 නේ ධන
ඔන ප්‍රකාශනය දැන් අපි සුළු කරමු දැන් 84 විනාඩියට පොදු වේලියට ගන්න පුළුවන් නේද එහෙම වුණොත් මෙතන එනවා MS CS දාන MCU CCU වාරය 84 විනාඩියට සමානයි මේ පැත්ත එනවා පුතේ MW CW දාන M0 C0 आदेश उत्तरे उत्तरे एक दर्वे उत्तरे अनी नम की उत्तर वेर दिन सा हर मम्मी तेना आदेश लिया आदेश करो इन मेहमाई एम एस सी एस वाला मित्र आदेश करो मटे ना होते एम डब्ल्यू सी डब्ल्यू दान एम नॉट सी नॉट दान एम सी यू सी सी यू वाला लिखोते ना हाथर वार या एम डब्ल्यू सी डब्ल्यू दान एम नॉट सी नॉट असू हतर असू हतर ऋण टीटा समान एम डब्ल्यू सी डब्ल्यू धन एम नॉट सी नॉट वार्य टीटा ऋण उते पदुवे पदुवे मेन मे पद टीक कैपिलियर मे पदे कैपिनवा मे पदे कैपिनवा मे पदे कैपिनवा एना इतर पुते गोचर इतने धर्वे मिथनी मे बत इतने एक दान हतर वार असू हतर ऋण टीटा समान अनीटा ऋण विसी हतर धर्वे उन्नों को सुलकर उत्तर बलपति पस्वर कसू हतर मंगल हदागम धारा विद्युत ඔම්ම ගාන හදා ගන්න පුතේ විනාඩි 5ක වගේ බ්‍රේක් එකක් අරගෙන අපි දරා විද්‍යුත කොටසට යමු